ඒබෝන් අපේ යාලුවන්ට ඔන්න පලෙන් ඩිසයින්න කාව බලු එක වෙට්ේ කොම තිනික 2.840 තියනවා පනසටදා විස්සයි මේකින් චාර්ජක 6640යි බලමු අපි දෙවනි ඩිසයින් එක ඩිසයින් දෙන්න අද අපි අද විශේෂෙන් කියන්න ඕන වෙන්න මේ වගේ රිං තමයි අපි දැන් මේ දවස්සර ගොඩක්ම භාවිතාවෙන්නේ වෙඩිං රිං වලට ඉති මේ වැඩිං රිංක ගන්නගම වැඩියම සැලකිටිමත්යෙන් ඕන කරුණෝ තමයි අපි මේක බැලන්ස් එකට දාලා පෙන්න්නන්නේ අපි වාලට මෙන්න මේ වගේ රිං එක බලමු මේක වේට් එක මොනවගේද කියලා හෝ මේක ග්‍රෑම් 6ක් තියෙනවා ඉතින් ග්‍රෑම් 6ක් තියෙන රිං එකක් කියන්නේ ඇතුළත සම්පූර්ණයෙන්ම මෙන්න මේ ආකාරයට රත්තරම් පුරවන ලද රිං එකක් තමයි ගන්න පුළුවන්කම තියෙන්නේ එතකොට මේ වගේම රිං තියෙනවා පොඩ්ඩක් බට ටයිප් එකේ එතකොට ඒ වගේ දේවල් රිං එකට අපි ගත්තොත් මේ වෙඩින් රිං එක අපිට ලයිෆ් ටයිම් යූස් කරන්න බැරි වෙනවා හරිද අපි පෙන්වන්නම් තව ඩිසයින් එකක් ඔයාලට මේ විදිහම තියෙන ඔව් මෙන්න තියෙනවා ඒ ඩිසයින් එක අපි බලමු මේ ඩිසයින් එකත් අර විදිහම තමයි පෙනුමත් එකයි හොඳට ඒ පෙනුමම තියෙනවා හැබැයි වේට් එක චුට්ටක් අඩු වෙනේ නේද පවුන් කාලක් මේක 2.10 තමයි වේට් එක තියෙන්නේ අර කලින් බලපෙක ග්‍රෑම් 6ක් තිබුණා ඒක පවුන් 3 කාල මේක පවුන් කාල හරිද එතකොට බරේ ලොකු වෙනසක් තියෙනවා ඒ වගේම තමයි මුද්දේ ශක්තිමත් බව සහ පැවැත්මෙත් ලොකු වෙනසක් තියෙනවා ඉතින් මේ වගේ මුද්දකට කියපුවොත් ගියොත් එහෙම ඇත්තටම වැඩි කල් තියාගන්න අමාරුයි පොඩ්ඩක් හැඩේ වෙනස් වීමේ සම්භාවිතාවක් තියෙනවා හොඳට බැලුවොත් මේ මුද්ද ඇතුලේ පොඩ්ඩක් පේනවා කාදුවක් يعني පොඩි කාණුවක් වගේ තියෙනවා ඒක ක්ලෝස් කරලා නැහැ මේක මුදල් කරන්න නම් කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ එනකොට ගොඩක් කට්ටිය කැමති නැහැ ඇතුලට සබන් යනවා කුණු දූවිලි යනවා එහෙම කියලා ඉතින් ගොඩක් කට්ටිය මේ ඩිසයින් එක දාන්න නම් එච්චර කැමති නැහැ ඉතින් බජට් එකේ හැටියට නම් ඉතින් මේ මුද්ද සහ මේ මුද්ද නැවත මුදල් කරන එකට කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ ගොඩක් වෙලාවට මේක ෆුල් සර්කල් එකකින්ද ගොඩක් වෙලාවට ෂේප් එකත් ලේසින් වෙනස් වෙන්නේත් නැහැ අපි චුට්ටක් තව විස්තර කරන්න ඕනේ තව රින් එකක් තියෙනවා චුට්ටක් ඔව් මෙන්න මේ වගේ රින් එකක් එතකොට දැන් ඔයාලට පේනවා මේක වර්ග දෙකක් තුනක් තියෙන ආකාරය එතකොට මේ වගේ එකක අපි ගන්න පුළුවන් මේක ග්‍රෑම් 6 මුද්ද ඒ වගේම තමයි මේක දෙකෙන් පංගුවට බර අඩු කරලා ග්‍රෑම් 3ක් ඒ කියන්නේ පවුම් කාලට චුට්ටක් වැඩි වෙන්නත් ක්ලෝසින් රින් එකක් ගන්න පුළුවන් හැබැයි ඒ වගේ ක්ලෝසින් රින් එකකට ගියොත් එහෙම ඇතුළත පයිප් කියන්නේ බට ආකාරයෙන් තියෙන හින්දා කොයි හරි ටච් වුණොත් වාගේ අතින් වා අතේ දාගෙන ඉන්නකොට එතනින් ඒ මුද්ද ඇතුළට ඇබෙනවා හරිද එන්න අන්න ඒ ප්‍රශ්නේ තියෙනවා එතකොට ඔයාලට ඒ දේ මුද්ද නිවැරදිව හඳුනා ගන්න පුළුවන් අර විදිහට තරාදියකට දාලා බලන්න මුද්ද සයිස් එක සහ වේට් එක අනුව ඔයාලට හිතා ගන්න පුළුවන් මුද්ද කොයි වගේද කියලා මුද්ද අතර ගත්තාම හොඳට වේට් එක තියෙනවනම් ඒ මුද්දේ කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ. එහෙනම් අපි ආයෙත් යමු ඩිසයින් වලට. ඉතින් අපි අදගෙන ආවේ පවුම් භාගයටත් අඩු ඩිසයින් රින් සෙට් එකක්. ඒකනත් අපි චුට්ටක් ඔයාලට කියලා දෙන්නම් මේකේ හැදුම් කුලිය සහ මිල ගණන් කොහොමද හැදෙන ආකාරය කියන එක ගැන. ඔව් මෙන්න දෙවන ඩිසයින් එක ආවා. වේට් එක 3.440 තියෙනවා 70280යි. 88,080ක් ගිහින් තියෙනවා හැදුම් කුලිය රයිට් ඉතින් සාමාන්‍ය හොඳ ඩිසයින් එක පවුම් භාගයට අඩු තුන්වෙනි ඩිසයින් නැත්ත ආව චුට්ටක් බලමු කොයි වගේද කියලා ඒකත් ඇවිල්ලා 3.150 තමයි වේට් එක තියෙන 64,356 7,360යි හැදුම් කුලිය වෙන්නේ හොඳ රින් එකක් ඉතින් හොඳ ඩිසයින් එකක් තියෙනවා හතරවෙනි ඩිසයින් නැත්ත ආව චුට්ටක් බලමු එක කොහොමද කියලා වේට් එක ඇවිල්ලා 2.510 51,280 15,840ක් වෙනවා බලන්න හැදුම් කුලිය හැදිලා තියෙන විදිය ඔයාලට අයිඩියාක් ගන්න පුළුවන් මේකෙන් බලන්න පස්සේ ඩිසයින් එකත් කොයි වගේද කියලා ඒකත් අනිවාර්යෙන් පවුම් භාගයට අඩුයි 2.450 තියෙනවා 5000යි අතර මේ ඔක්කොම සොලිඩ් හොද වින්ග හොද රින් තමයි සාමාන්‍ය හොද ස්ට්‍රෝ එකක් තියෙනවා නැවත මුදල් කරන්න කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ මේක ඇවිල්ලා 2.640 5,530යි 8,6,8 ගේ හැදුම් කුලිය ඒ වගේ තමයි පවුමක් මේ වෙනකොට වෙනවා ගාන මෙච්චරයි ඉතින් යාළුවෝ මොනවද ප්‍රශ්න තියෙනවා අපට කමෙන්ට් කරන්න බොහොම ස්තුතියි